මේ වෙනකොට තොරන් ගහලා ආ විරිදු කියාගෙන බණ කියාගෙන මහ ලොකුවට දුවන පොඩි ප්‍රොපගැන්ඩා එකක් තියෙනවා එහෙම නැත්නම් ප්‍රවර්ධන ව්‍යාපෘතියක් තියෙනවා උන්න බබෝ අපි එනවෝ ආ කුඩු ගහන අය අල්ලනවෝ වගේ කතන්දරයක් කිසිම ගැටලුවක් නැහැ මේ රට තුල කුඩු නැතිකරන එක පාතාලය නැතිකරන එක මේ රටේ අපරාධ වළක්වන එක අපි 100%ක් අනුමත කරනවා ඒක ගැන තර්කයක් නැහැ හැබැයි මේ රටේ මතයක් සමාජගත කරනවා නම් මේ රටේ කුඩු මර්ධනය කරන්න පුළුවන් මේ රටේ පාතාලය මර්ධනය කරන්න පුළුවන් මේ රටේ අපරාධ නැති කරන්න පුළුවන් එකම එක මිනිහෙක්ට හෝ දෙන්නෙක්ට විතරයි කියන එක ඒක මිත්‍යාවක් ඒක මිත්‍යාවක් මොකද ඔయిత වඩා සම්දර්ශන දාපු 69ක ලක්ෂයක ඡන්දයෙන් ඔయిత වඩා වැඩපෙන්නපු RMV එකේ ඉඳලා තනින් තැනට ගිහිල්ලා आर्थिक मध्यस्थान हाल गोनी हाल मिटी परीक्षा करपु जनाधिपति वरु अंतिम अकुलागेन जड चरित समाजगत मे वगे कैंपेन करने का गेन अपट प्रश्न आगती है समाजे अपे प्रश्न अपिट हंबवेन जनता मे मे विधियट देपल राजसंतक करंड पुलुवंद मुकद माध्य आवरणे करन्ने पुलिस बारे राजसंतकरण මිරටේ ඕනතරම් වැලි ටික හොරෙන් ඇදලා ලී ටික හොරෙන් ඇදලා අතේ මාට්ටු වෙන ට්‍රැක්ටරේ ලොරිය අධිකරණ තුලින් සාධාරණ කරුණු පෙන්නලා නීතියේ රාමුව තුල මේ සාධාරණත්වය මේ හිමිකරුවන් නිසි ක්‍රියාපටිපාටි අනුගමනය කරලා තියෙනවනම් ඒවා මුදා හරින තත්වයන් අපි දැකලා තියෙනවා ඒක හින්දා අද අංක ගණිතයේ මේ වචෙන් පෙන්නනවා ඔන්න මිලියන 600ක ගත්තාය මිලියන 1700ක ගත්තාය ඒවා නිකන් සමාජගත කරන බොරු පුහු පට්ටපල් බේගල් පුහු චරිත හොර චරිත ජඩ චරිත මාර පොරවල් කරන්න ඒ වගේම අපි දන්නවා මේ රටේ අපරාධ අල්ලන්න ඕන මේ රටේ විමර්ශන සිද්ධ වෙන්න ඕන ඕනම තැනක නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන ඒ ගැන ගැටලුවක් නැහැ හැබැයි මේ රටේ මිනිස්සු දුප්පත් වීම ඒ අය ජීවත් වෙන්නේ පැල්පතක වීම ඒ අය ජීවත් වෙන්නේ ලයින් කාමරයක වීම ඒ අය ජීවත් වෙන්නේ මුඩුක්කුවක වීම ඒ මුඩුක්කුව තුල අනන්‍යතාවය අඳුරගන්න බැරි හඳු ඒ වෙලාවේ තහවුරු කරගන්න බැරි වීම ඒ මිනිස්සුන්ව කැමරා ඉදිරියට ගෙනල්ලා එක මාධ්‍යවේදීන්ද එහෙම නැත්නම් පොලිසියෙන් අටවාගත්ත කැමරා වලින්ද සමාජගත කිරීම ඒ පුද්ගලයාගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ඒක පැහැදිලිම නොකළ යුතුයි විමර්ශන කරන්න කැමරා තිබිය යුතුයි කියලා දෙයක් නැහනේ කැමරා ඕනනම් කැමරාත් පාවිච්චි කරන්න ඒත් ප්‍රශ්නයක් නැහැ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් නම් හැබැයි ඒවා මේ මාධ්‍යට එන එක වළක්වන්න ඕන මොකද අපි දන්නවා මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිලි අරගෙන දෙයක් තියෙන දෙයක් තමයි සම්මතයක් තමයි පුද්ගලික අධිකරණයක් තුලින් සාධාරණ නඩු විභාගයකින් වැරදි කර වෙනතුරු ඔහුට පූර්ව නිර්දෝෂී භාවයේ නිගමනය කියන අයිතිය තියෙනවා එතකොට එහෙම කරලා තියෙද්දි මිනිස්සු දුප්පත් වීම තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නොදැන සිටීම තමන්ට ඒ අයිතිවාසිකම් ක්‍රියාත්මක කරවා ගන්න ආර්ථික ශක්තියක් නොමැති වීම නීතිය කෙරෙහි ප්‍රවේශයක් නොමැති වීම මත ඒ මිනිස්සුන්ව මේ විදියට නිරාවරණය කරනවා නම් ඒක ෆුර්තිකයෝ විදියට අපි හෙලා දකිනවා. අපි දන්නවා ලෝකයේ දියුණු රටවල් වල ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල ප්‍රසිද්ධියේ ඡායාරූප ගැනීමේදී පවා බාහිර පුද්ගලයන් අපි ආසාවට ගන්න සෙල්ෆියක් සිහිවටනයක් විදියට ගන්න ඡායාරූපයක් පවා ගැනීමේදී අනිත් කෙනාගේ පෞද්ගලිකත්වයේ බාධා නොවන විදියට ගත යුතුයි. නමුත් අද මොකද වෙන්නේ? මිනිස්සුගේ නිදන කාමරයට කැමරා උස්සන් ගිහිල්ලා සමහරු ඉන්නේ රාත්‍රී ඇඳුමෙන් සමහරු ඉන්නේ සරමක් ඇඳගෙන හරියට ඇඳුමක් ඇඳගෙන නැහැ. එහෙම ඉන්න මිනිසුන්ව මේ විදියට නිරාවරණය කරන එක මං හිතන්නේ මනුස්සයින්ට මනුස්සකමට කරන මහා නිඳාවක්. මේක නිඳාවක්. ඒ තුලින් පුහු චරිත ජඩය පොරවල් කරන්ඩ මේ රටේ මිනිසු සිප්පිකටු නෙමේ. මේ රටේ මිනිසු ප්‍රදර්ශන බහණ්ඩ නෙමේ.
ඔකොයිටට වැදගත් පිළිවෙලට කරන්න ආරක්ෂක අංශ නම් යන්නේ යම් වගකීමක් යම් නියාමනයක් ඇතුව අරගෙන යන්න කැමරා හැබැයි ඒවා තැන් තැන් වලට එන්න බෑ ඒවා සමාජයේ එක එක මුදල් හොයන මුදල් ගරන ගරානා ක්‍රම වෙන්න බෑ නෑ ඒක නෙමෙයි මේ තුල තියෙන්නේ දැන් නීතිඥයින්ගේ පූජකවරුන්ගේ මේ රටේ ඉන්න සිවිල් ක්‍රියාකාරකින්ගේ සදාචාරය ගැන කතා කරන ටිග්‍රාන් අලස් එයාගේ සදාචාරයට අමතක වෙලා තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අමු අමුවේ වලලන්න එල්ටීටී ත්‍රස්තවාදී නෙක්ක එමිල් කාන්තන්ලා එක්ක ඩීල් ගහපු තැන්වල හිටපු ඒවා මගේ ඔෆිස් එකේ උණයි කියපු අද ටිග්‍රාන් අලස්ලා නීතිඥයින්ගේ පූජකවරුන්ගේ සදාචාරය ගැන කතා කරනවා අපි කියනවා වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්න එපා මහත්තයෝ ගල් ගහන්න එපා මොකද තමුන්ගේ අතීතය තමුන්ට අමතක වුණාට තමුන් ඊයේ ඉපදුනා වගේ තමුන්ලා කතා කරාට මේ රටේ මිනිසුන්ට එහෙම වෙලා නැහැ මේ රටේ මිනිසුන්ට එහෙම ජීවත් වෙන්නත් බෑ මොකද අපි දන්නවා මේ රටේ දේශපාලඥයෝ කාලෙන් කාලයට හැසිරිච්ච විදිය මේ රටට කරපු විදිය ඒ නිසයි අද මේ රටවල් වලට මෙහෙම වෙලා තියෙන්නේ ඔය ටිරාන් අලස්ලම මහින්දලට හුණු ගාපු හැටි අනිත් පැත්තට මහින්දලටම විරුද්ධව කතා කරපු හැටි අද පෙනී හිටින දේශපාලන කඳවුර වෙනුවෙන් ඉතාමත් පහත් තැනට වැටිලා ප්‍රකාශරිකුත් කරන හැටි අපි දන්නවා අපි මාධ්‍ය තුල දැන් කාලයක් තිස්සේ කතා කරනවා අපිට ඕන තරම් පෞද්ගලික දුරකථන ඇමතුම් වෙනවා ඒවා බොහොම විශ්වාසවන්ත විදියට අපි කතාබස් කරනවා ඒවා ඒ දේවල් ඒ විදියට බේර ගන්නවා ඒ වගේම අපි කෙනෙකුගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරනවා අපි දැක්ක ඊයේ පෙරේදා මේ ආරක්ෂාව බාර ඇමතිවරයා ඉතාමත් පහළ තැනට වැටිලා තියෙනවා පියතුමෙක් සිරිල් ගාමිණී පියතුමා එතුමාට සිද්ධ වෙච්ච රියානතුරක් සම්බන්ධයෙන් අම්මු පට්ටපල් බේගල් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කියනවා අපි කියනවා ඔය තත්ත්වයට වැටෙන්න එපා ඔය තත්ත්වයට වැටෙන්න එපා එතන හිටපු නීතිඥයෝ එක්ක කතා කරලායි අපි මේ කියන්නේ පුළුවන් නම් ටිරාන්නල සැමතිවරයා පෙන්නඳ එක දවසක් එක මොහොතක් ඔය සිරිල් ගාමිණී පියතුමා දේශබන්දුට කෝල් කරා කියලා නිකන් ඒ වගේ දෙකේ කාසියට මිනිස්සු වැටෙන්න උනා. අද අපි දකිනවා ටිරාන් අලස් ඇමතිවරයා මේවා පෞද්ගලික මට්ටමින් අරගෙන තියෙනවා. මේ විවේචන අපි කරන්නේ පෞද්ගලික මට්ටමින් නෙමේ. මේ රටේ බොරුව සමාජගත කරලා ඡන්ද ඉලක්කගත කරලා මේකේ කැම්පේන් හදලා මේ රට තුල ප්‍රතික්ෂේප කළ යුතු අඩුම ගානේ රාජ්‍ය සේවයේ තියාගන්නවා තියා පොලිස් නිලැඳුම ආ පොලිස් නිලසුරකෙක් ගාවවත් හිටවන්නවත් වටින් නැති මිනිසුන් මේ රටේ පොලිස්පති වරණයට කරවනවට අපි විරුද්ධයි. අපි විරුද්ධයි. මොකද මේ රටේ පොලිස්පතිවරයෙක් කියන්නේ මේ රටේ දෙකෝටියක් වෙච්ච මිනිසුන්ගේ වගකීමක් අරගෙන සාධාරණව කටයුතු කරන්න පුළුවන් මනුෂ්‍යත්වයේ යම් බුද්ධි මට්ටමක පිහිටිය යුතු පුද්ගලයෙක් කියලා අපි හිතනවා. මොකද දැන් දේශබන්දු නිින්දෙන් නැගිට්ටා වගේ අවුරුදු ගාණක් නොකරපු දේවල් පැයට දෙකට මාසෙට සතියට කරලා පෙන්නන්නම් කියනවා කරලා පෙන්නන්නම් කියනවා අපි අහනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් Tamanට තොරතුරු ලැබිලා තියෙද්දි ඒක කොලේක ආවරණ ලිපියක් ගහලා පණිවිඩකාරයෙක් වගේ හැසිරිච්ච දේශබන්දුට එදා තිබුණේ නැද්ද මේ රටේ මහජන සාමය වෙනුවෙන් වගකීමක් එදා තිබුණේ නැද්ද අපි අහනවා එතකොට මේ රටේ දේශබන්දුලව යෝජනා කරපු රනිල් වික්‍රමසිංහලගෙන් අහනවා මූලික අයිතිවාසිකම් නඩුවක් වැටුණොත් තමන්ගේ පඩිය නැති වෙන තමන්ගේ උසස් වීම අහිමි වෙන දෙපාර්තමේන්තුව තුල මහ කුජීත තත්වයට ඇදලා දාන අනිත් නිලධාරීන්ට 2011 ඉඳලා මේ වගේ මූලික අයිතිවාසිකම් නඩු තිබිච්ච දේශබන්දු කොහොමද වැඩ බලන පොලිස්පති ධූරයට යෝජනා කරන්නේ දැන් අද මේ වෙනකොට හරිනම් පොලිස්පති ධූරයෙන් ඔහුව වැඩ බලන පොලිස්පති ධූරයෙන් වහම වැඩ තහනම් කළ යුතුයි මොකද ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීරණය කරලා තියෙනවා මේ රටේ පුරවැසියෙක්ට අශිෂ්ට ලෙස සලකලා තිරිසන් විදියට සලකලා කටයුතු කරපු නඩුවක මොහු පස්වෙනි වග උත්තරකරු කියන කාරණාව එතනිනුත් නතර වෙන්නේ නැතුව ලක්ෂ 5ක් තමන්ගේ මුදලෙන් මුදල් වන්දියක් ගෙවන්න තීරණය කරලා තියෙනවා එහෙම මිනිස්සෙක්ද එහෙම මිනිස්සෙක්ද මේ රටේ පොලිස්පති වෙන්න යන්නේ අපි දන්නවා ඒ කළු චරිත වහගන්න ඒ තමන්ගේ අඩුපාඩු වහගන්න අද මේවා ගැන කතා කරන පූජකවරුන්ට දොස් තියනවා මේවා ගැන කතා කරන නීතිඥයන්ට දොස් තියනවා දැන් අපි ටිරාන් අලස්ට අභියෝග කරනවා දැන් ওই නීතිඥ ප්‍රජාවත් එක්කනේ හැප්පෙන්න ලෑස්ති වෙන්නේ
පුළුවන්නම් ඔය කියන නීතිඥයන්ට විරුද්ධව ඔය කියන දේවල් වල සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නකො. එහෙම කරන්න බෑනේ. එහෙම කරන්න බෑ. නිකන් බොරුවට සද්ද දෙම්මට මේ රටේ නීතිඥ ප්‍රජාවගේ කීර්තිය හානි කරන්න බෑ. මේ රටේ මිනිසුන්ට කන්න නැති වෙනකොට, බොන්න නැති වෙනකොට, මහපාරට වැටෙනකොට උඹලා ඒ මිනිසුන්ට කඳුළු ගෑස් සංග්‍රහ දෙනකොට, උඹලා ඒ මිනිසුන්ට බැටන් පොලු සංග්‍රහ දෙනකොට, උඹලා ඒ මිනිසුන්ට ගහලා පන්නනකොට ඒ මිනිස්සු වෙනුවෙන් ඉස්සරහින් හිටගත්තේ මේ රටේ හෘද සාක්ෂියක් තියෙන නීතිඥ ප්‍රජාව. මේ රටේ හෘද සාක්ෂියක් තිබුණු මේ මහ පොළොවේ මිනිස්සු එක්ක ජීවත් වෙලා එතනට ආපු නීතිඥ ප්‍රජාව. ඒකින්ද මේ මිනිස්සු දන්නවා නීතිඥ ප්‍රජාව තමන්ගේ වෘත්තියත් තමන්ගේ මනුස්සකමත් කොයි තැන්වල තියලාද කටයුතු කරේ කියලා. හැබැයි ඒ වගේම මේ මිනිස්සු දන්නවා අද ඔය පම්පෝරි ගහන නීතිඥයින්ට කොකා පෙන්වන්න හදන ටිරාන්ලා ඒ කාලේ කොහෙද හිටියේ කියන එක. මේ රටේ ඩීල් දේශපාලනය තුල ওই දේශපාලඥයෝ කොහෙද හිටියේ කියන එක මේ රටේ මිනිස්සු දන්නවා. ඒකින්ද මේ කතා බොහොම සැරට කියන්න ඕන. ඒ වගේම මාධ්‍ය ප්‍රධානීන් සමාජ මාධ්‍ය ගෙනල්ලා මේ රටේ කටවස්සන්න උත්සාහ කරාට අද ඒ උත්සාහයත් අසාර්ථක වෙලා තියෙනවා. මොකද මාධ්‍ය තුල ඉන්න සගයෝ මේ රටේ මිනිසුන්ගේ හදගැස්ම දන්න මිනිස්සු. ඒක හින්දා ඕගොල්ලන්ගේ ඔය වරප්‍රසාද වලට වරදාන වලට මේ මිනිසුන්ව නමන්න බෑ. එකක් දෙකක් කඩේ ආවි ඒවා කවදත් හිටියානේ. ඒවා කවදත් මේ රටේ මිනිසුන්ට ණය පෙන්නපු වඳ කොත්තු පෙන්නපු පැලෝපිය නාල පෙන්නපු ඒවානේ. ඒවා කවදත් එතන. හැබැයි හෘද සාක්ෂියක් තියෙන මාධ්‍යවේදියා මේ රටේ සමාජයේ හරි තැනකට ගෙනියනවා කියන එක පෙන්වමින් සිටිනවා. ඒ වගේම මතක තියාගන්න ඕගොල්ලන්ට වගේම මේ රටේ එළියේ ඉන්න මිනිසුන්ටත් මිනිස්සු ඉන්නවා, තොරතුරු වෙනවා. ඔය රහස් මාලිගාවල එක එක පුද්ගල චරිතවලට කොටු කරගන්න කටවහන්ඩ මෙහෙයුම් නිර්මාණය කරාට ඒවා අපිට ලීක් වෙනවා කියන එකත් මතක තියාගන්න ඕන. අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.